මුලින්ම 4 වෙනිදා නිරෝධායන අධිනීතිය ක්‍රියාත්මක කළේ පොලිස් බල ප්‍රදේශ දෙකක් ආශ්‍රිතව ඉන්පසු එය 4ක් දක්වා වැඩි කළා ඉන්පසු 15ක් දක්වා වැඩි කරා මේ අවස්ථාව වන විට පොලිස් බල ප්‍රදේශ 19ක අධිනීතිය ක්‍රියාත්මක වෙනවා නමුත් අද රාත්‍රී 10 සිට ලබන සඳුදා එනම් 26 වෙනිදා උදෑසන 5 දක්වා කාලය තුල මුළු ගම්පහ දිස්ත්‍රික්කය තුලම අධිනීතිය ක්‍රියාත්මක වෙනවා ඒ අනුව පොලිස් බල ප්‍රදේශ 33ක් ගම්පහ දිස්ත්‍රික්කේ ආවරණය වෙනවා සම්පූර්ණයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන අධිනීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා ඉතාම දැඩිව මේ සංචරණ යන් සීමා කිරීමට පොලිසිය අද රාත්‍රී සිට කටයුතු කරනවා විශේෂයෙන්ම මාර්ග බාධක මගින් වාහන පරීක්ෂා කිරීම මගින් ඒ වගේම අනිකුත් මාර්ගවල පාමුර සංචාර යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කිරීම මගින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා යම් කෙනෙක් ඇඳිරි නීතිය අවස්ථාවේ නිවසින් පිටතට පැමිණ මාර්ගයක සංචාරය කරනවා නම් එමත් නැත්නම් නිවෙස් අසල වුණත් කණ්ඩායම් හැටියට ඒක රාශි වී සිටිනවා නම් විවිධ අය ස්ථානවල ක්‍රීඩාවල යෙදෙනවා නම් ඒ සියල්ලම නිරෝධායන ඇඳිරි නීතියට අයත් වෙනවා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා එම ප්‍රදේශයේ යම් කෙනෙකුට මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ නොවන යම් කිසි ආකාරයක රෝගයක් හදිසි ඇති වුණොත් එවැනි අයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත ගමන් කරන්න පුළුවන් ඍජුවම ඒ සඳහා කිසිම ආකාරයක ඇඳිරි නීති සීමාවන් බලපාන්නේ නැහැ ඒ වගේම ගැබිනි මව්වරුන්ට එවැනි අයට විශේෂ අවස්ථා මෙම ඇඳිරි නීතියේ සීමාවන් බලපාන්නේ නැහැ ඕනෑම අවස්ථාවකදී රෝහලකට ගමන් කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා ඒ වගේම ඔවුන් සමහර විට දැනටමත් ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශයක ඉන්න අය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දැන් අද රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පනවන ප්‍රදේශයක සිටින අය වෙන්නට පුළුවන් ඔවුන් එම ප්‍රදේශවලම හෝ වෙනත් ප්‍රදේශවල උසස් පෙළ විභාගයට මේ වන විට සහභාගී වෙමින් සිටින අය වෙන්නට පුළුවන් ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපෑවැත්වන්නේ නැහැ ඔවුන්ට එම තමන්ගේ විභාග මධ්‍යස්ථාන වෙත සුපුරුදු පරිදි ගමන් කිරීමටත් ඒ වගේම විභාග මධ්‍යස්ථාන අවසන් වී නැවත තම නිවෙස් වෙත පැමිණීමටත් ඇඳිරි නීති සීමා බලපෑත්වෙන්නේ නැහැ. ඔවුන්ට විභාගයට පෙනී සිටීමට සුපුරුදු පරිදි හැකියාව ලැබෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් යම් ආකාරයක පොදු ප්‍රවාහන සේවයකට ගොඩ වෙනවා නම් ඔවුන් ඒ ප්‍රවාහන සේවයෙන් යම් කිසි ස්ථානයකින් බසිනවා නම් ඒ ඔවුන්ට විතරක් ඒ සීමාවන් බලපාන්නේ නැහැ. මේ විභාගයේ අවසාන වන තුරු සම්පූර්ණ ගම්පහ දිස්ත්‍රික්කයේ කුමන හෝ මාර්ගයක් කරා වාහනයක් ගමන් කරනවා නම් ඒ වාහනය එම ප්‍රදේශයේ නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ අද රාත්‍රී 10 සිට මේක ඉතාම දැඩිව ක්‍රියාත්මක කරනවා මගින් නංවා ගන්න ඒ වගේම මගින් බැස්සවීමට වෙනයම් සුවිශේෂ කාර්යයක් හැරෙන්නට එම නවත්තන්න බෑ එම වාහනේ යන අතරතුර කාර්මික ආබාධයකට ලක් වුණොත් එය නොවැළැක්විය හැකි ක්‍රියාවක් ඒ හැරෙන්නට හේතුවක් නොමැතිව එම වාහන නවත්තන්නට බෑ එවැනි වාහනයක් නවත්තලා තිබුණොත් නැත්තම් මගින් ලබා ගත්තොත් නැත්තම් මගින් බැස්වීමක් සිදු කළොත් ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා වගේම එම වාහන පොලිස් භාරයටගෙන නිරෝධායන රීතීන් යටතේ අධිකාරණයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා වාහනේ කුමක් වුවත් එම වාහන සම්බන්ධයෙන් ක්‍රියා කරනවා විශේෂයෙන්ම කොළඹ නුවර පාර ඒ වගේම කොළඹ මීගමුව කොච්චිකඩේ හරහා හලාවත දෙසට ඇති මාර්ගය ඒ වගේම කොළඹ ජායල ඒ හරහා ගිරිඋල්ල දක්වා ඇති මාර්ගය මේ සියලු මාර්ග හරහා ගමන් කරන්නට හැකියාවක් ලැබෙනවා නමුත් එම වාහන නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ මෙම ගම්පහ දිස්ත්‍රික්කය තුල ආයෝජන මණ්ඩලයේ ඒ වගේම විවිධ කර්මාන්ත තියෙන විශාල කර්මාන්ත ශාලා රැසක් පිහිටවලා තියෙනවා දැන් ඒ කර්මාන්ත ශාලා වල යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න පුළුවන් හැබැයි ඒ සඳහා සේවකයින් රැගෙනීමේදී එම කර්මාන්ත ශාලාව විසින්ම ඊට අනුගත ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන ආ යුතුයි එම ප්‍රවාහන සේවාවේදීත්
සැම විටම දුරස්තභාවයේ ඒ සියල්ල ආරක්ෂා වන පරිදි එම ප්‍රවාහන සේවාව අදාළ කර්මාන්ත ශාලාව විසින් සකස් කරගත යුතුයි ඒ වගේම නිරන්තරයෙන් අදාළ ආයතනයට පැමිණෙන විට උණ බැලීම අත්සෝදා ගැනීම ඒ වගේම සෑම පැය දෙකකට වරක්ම උෂ්ණත්වය පරීක්ෂා කිරීම මේ සියලු කටයුතු සිදු කළ යුතුයි විශේෂයෙන්ම කර්ම මේ හැම කර්මාන්ත ශාලාවකම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඔවුන්ගේ ආයතනවල නිලධාරීන් සිටින බව වාර්තා වෙනවා ඒ අයට පැහැදිලි උපදෙස් ලබා දීලා නිරන්තරයෙන් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට ඒ වගේම මෙම රෝගී රෝග ලක්ෂණ කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව මෙවැනි රෝග ලක්ෂණ හෝ සැකසිත තියන අය සේවයට යොදා නොගැනීමට අදාළ බලධාරීන් ක්‍රියා කළ යුතුයි එසේ කරන්නේ නැතුව නොසලකිල්ලෙන් කටයුතු කරොත් ඒ අයට විරුද්ධවත් නිරෝධායන රීතීන් යටතේ ක්‍රියා කිරීමට සිදු වෙනවා මේ හැම තැනකම ලයිස්තු පවත්වාගෙන යන්න ඕනේ ඒ ඉන්න අය පිළිබඳව යථාවත් කරලා පවත්වාගෙන යන්න ඕනේ ඉතින් ඒ ස්ථානවල යම් ආකාරයකට නැවතිලා ඉන්නවා නම් යම් කර්මාන්ත ශාලාවකට අදාළ සේවකයෝ ඒ එම කර්මාන්ත ශාලාවේ වාහනෙන් ප්‍රවාහණය කරන්න ඕනේ හැබැයි යම් කිසි හේතියකින් එහෙම නැවතිලා ඉන්නේ වැඩිපුර කොවිඩ් රෝගීන් හමු වෙච්ච බල ප්‍රදේ ප්‍රදේශයකනම් කොවිඩ් රෝගීන් ආසාදිතයි ඉන්න ප්‍රදේශයකනම් එමන් නැත්තම් වැඩිපුර දෙනා PCR පරීක්ෂණ වලට යොමු කරපු ප්‍රදේශයකනම් එමත් නැත්තම් ස්වයං නිරෝධායනයට වෙන පිරිස් ඉන්න පිරිස් අතර මේ නිවාස පිහිටලා තිනවනම් එවැනි අය සේවයට කැඳවීමෙන් වලකින ලෙස අපි ඉල්ලා සිටිනවා කර්මාන්ත ශාලා දෙක තුනක සේවක සේවිකාවන් එකට එක් කරලා ප්‍රවාහණය කිරීමට කිසිම ආකාරයක අවසරයක් ලැබෙන්නේ නැහැ. එහෙම ප්‍රවාහණය කරොත් ඒක නිරෝධායන රීතීන් වලට පටහැනි වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා මිනුවන්ගොඩ පොකුර තවත් කර්මාන්ත ශාලා දෙකකටත් ගියේ මේකේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් ඒක නිසා කිසිම ආකාරයකට මිශ්‍ර කරලා ඒ ආකාරයට සේවකින් ප්‍රවාහණය කිරීම සිදු කරන්න එපා කියලා අපි ඉල්ලනවා. එහෙම කළොත් ඒක නිරෝධායන රීතීන් යටතේ වරදක්. මේ ඇදිරි නීතිය පනවන අවස්ථාව වන විට සමහරලා වෙලාවට අද උදේ නිවසින් පිටත් වෙච්ච අය ඇති ඒ වගේම අද දහවල් නිවෙස් වලින් පිටත් වී රාත්‍රී වැඩමුරයක් නිම කර තම නිවෙස් වලට ගමන් කරන්නට අවශ්‍යතාවයක් ඇති අය සිටින්නට පුළුවන් නමුත් ඒ අයට තමන්ගේ නිවෙස් වලට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා අද රාත්‍රී 10 පහ වුණත් එය ප්‍රශ්නගත වෙන්නේ නැහැ අද දවසට ඒ සහනය අපි ලබා දෙනවා පිටත ප්‍රදේශයකට ගිහිල්ලා යම් රැකියාවකට ගිහිල්ලා උදෑසන නැත්තම් දහවල් කාලේ රාත්‍රී කාලේ නිවසට ළඟා වෙන අයට සහනයක් ලබා දෙනවා ඒ අයට මේ සීමාව අද රාත්‍රියේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ජලය විදුලිය සංනිවේදන සේවා ඒ වගේම ගුවන් තොටුපළ සේවා ගුවන් තොටුපළට වෙනත් ආකාරයක සම්බන්ධිත සේවා එමෙන්ම මාධ්‍ය කාර්ය මණ්ඩල මේ අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. හැබැයි මේන් කිසිම ආකාරයකින් අදහස් වන්නේ නැහැ හැඳුනුම්පත භාවිතා කළ පමණින් නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන්නට පුළුවන් කියලා. යම් කිසි තැනැත්තෙක් අත්‍යවශ්‍ය සේවාවක නිරත වෙනා ඉන්නවනම් ඒ අය තමන්ගේ වෙනත් සේවාස්ථානයක් වෙත හෝ එම සේවාස්ථානයේ වෙත වාර්තා කරනවා නම් හැම අවස්ථාවකදී මේ ආයතන ප්‍රධානීන් නිසි ක්‍රමවේදයක් පවත්වාගෙන යා යුතුයි සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත. එම ක්‍රමවේදයට අනුගතව පමණක් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් අත්‍යවශ්‍ය සේවාවලට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. අත්‍යවශ්‍ය සේවාවක් වූ පමණින්ම හැඳුනුම්පත භාවිතා කරමින් නිරෝධායන රීති කඩ කිරීමට කිසිම ආකාරයක අවසරයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා මේ පොකුරු නිර්මාණය වෙච්ච ප්‍රදේශ ඒ වගේම අනුපොකුරු නිර්මාණය වෙච්ච ප්‍රදේශ රාශියක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ. ඒ නිසා තමයි මේ ඇදිරි නීතිය ප්‍රකාශනපත් කරේ. යම් යම් ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් හමුණා යම් යම් ප්‍රදේශවල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ඒ ප්‍රදේශම අනුගත කරලා තියෙනවා. ඉතින් එවැනි ප්‍රදේශයක සිටින සේවකයෙක් අත්‍යවශ්‍ය සේවාවකට අයත් උනත් ගෙන්වා නොගැනීමට අදාළ බලධාරීන් ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මෙම සේවකින්ටත් වගකීමක් තියෙනවා එම තත්ත්වය තම ආයතන වෙත පැහැදිලි කර දීමට. විශේෂයෙන්ම මෙසේ ඇදිරි නීතිය පැනවීමට හේතු වී තිබෙන්නේ කොවිඩ් රෝගීන්ගේ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ වර්ධනය එම නැත්තං ඒ ප්‍රමාණය ඉහළ යාම කියන කාරණා සලකලා බලලා විශේෂයෙන්ම මේ කොවිඩ් ආසාදිත රෝගීන් හමු ස්ථාන පිළිබඳව
වසංගත වේදීන් විසින් යම්මාකාරයක විමර්ශනයක් සිදු කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද නිර්දේශය මතයි මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ නිසා මේ නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි Follow us on Facebook Subscribe to our YouTube channel News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති